පින්වත් ස්වාමීන් වහන්ස මේ මම මේ ආරම්භය කොහොම පටන් ගත්තද කියලා වටම තේරෙන්නේ නැහැ. පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ අප්‍රතිහත ධෛර්යය යුතුව අපට මේ ත්‍රිපිටකය අපේ දෙනුවන් වලට බලන්න ඉඩ සලස්වා දීම ගැන ඔබ වහන්සේට මේ අපේ සියලු දෙනාගේම භක්ති ප්‍රණෝය ඔබ වහන්සේට දීර්ඝායුෂම ලැබේවා. ඒ වගේම කෑකල්ල වගේ අලුලෙනක මේ ත්‍රිපිටකය ලියලා තියෙන වළගම්බා රජතුමාගේ කාලේ ඒ පැත්තේ තව තියෙනවා මේ වළගම්බා රජතුමා සිටියදී ලෙනගල සල්කල වගේ ඔය ඔක්කොම මේ ගල් ඔක්කොමලෙන් මේ කාලේ මිනිස්සු මේ පහු කාලෙක ඉන්න මිනිස්සු දඹදෙනි යුගයේදී වළගම්බා රජුරුවන්ගේ නමට ලියලා හැරියා. ඔය එකකටවත් වළගම්බා රජුරුව සම්බන්ධයක් නැහැ. දැන් මේ මාතුල අලුලෙනේදී ත්‍රිපිටකය ලේඛනගත කරනකොට අනුරාධපුරයේ රජකලේ වළගම්බා රජුරුව. වළගම්බා රජුරුව මේ ත්‍රිපිටකය ලියන්න සතේකවත් වචනිකින්වත් උදව් කළේත් නැහැ. හැබැයි එයා ඒ කාලේ අනුරාධපුරේ රජ කෙනෙක් ප්‍රාදේශීය පාලකයෙක්ව හිටිය මාතුල ජනපදයේ අලුලෙන ප්‍රදේශයේ හිටිය ප්‍රාදේශීය පාලකයේ තමා සියලු ඌවටන් කළා දන් දීලා තල්පත් හොයලා පන් හිඳ හොයලා ආම්දුරුවන් ගෙන්නලා ආම්දුරුවන්ට දන් පිළිගන්නලා ඔක්කොම කරලා මේකට උදව් කළේ මාතුල ජනපදයේ හිටිය ප්‍රාදේශීය පාලකයෙක්. වළගම්බා රජුරෝ දන්නේවත් නැහැ. හැබැයි වළගම්බා රජුරුවන්ගේ කාලේ කියලා මහාවංශ ලියුවා පස්සේ කාලේ. ඒක මහාවංශ ලේඛනගත කළා ඉතිහාස කතාවක් හැටියට පස්සේ වළගම්බා රජුරුව අනුරාධපුරේ රජකරන යුගයේ තමයි බුද්ධ වර්ෂ 456 ත්‍රිපිටකයේ අලුලෙනේදී ලියුවේ. ඒක හරි. දෙවෙනි කරුණ මා හිතන්නේ මහාවංශයට ඉස්සෙල්ලා දීපවංශය ලියන්න ඇති කියලා හිතනවා. ඔව් ඒක ඇත්ත. භාෂාවත් වෙනස් වුණා ටිකක්. මහාවංශයට ඉස්සෙල්ලා දීපවංශය තිබුණා. ඒක ඉස්සර තව වංශයක් තිබුණා. එහෙමයි. උත්තර වංශය. ඒක ලියන්නේ. අද අපිට උත්තර වංශය දකින්න නැහැ. හැබැයි මේ මහනුවර යුගයේදී විමල ධර්මසූරිය රජුරුවන්ගේ කාලේ රාජාවලිය කියලා පොතක් ලියනකොට උත්තර වංශය තිබිලා තියෙනවා. උත්තර වංශය ගැන සඳහන් කළා තියෙනවා රාජාවලිය. ඒකට රාජාවලිය සඳහන් කළා තියෙන උත්තර වංශය ඔය කොයි කාලෙක හරි අස්ථානගත වුණා. අද අපිට ඔයවත් හොයාගන්න නැහැ උත්තර වංශය. මේ වංශ කතා ලිව්වේ මේ ලෝකේ කවුද? එකම රට ලංකාව. දැන් දීප වංශය, මහා වංශය, උත්තර වංශය, බෝධි වංශය, ධාතු වංශය, ථූප වංශය මේ ඔක්කොම වංශ කතා. මේ වංශ කතා ලිව්වේ හෙළ මිනිස්සු. ඉන්දියාවේ ලිව්වද? නැහැ. වෙන කොහේ හරි රටක දියුණු සංස්කෘතියක් අකුරු භාෂාවල් තිබුණ රටක් වටවල් ඕන තරම් තිබුණා. ඉන්දියාවේ තිබුණා ඕන තරම් පුරාණ ග්‍රන්ථ, වේද ග්‍රන්ථ, ඔය ශිවාගමී ග්‍රන්ථ, උපනිෂද් ග්‍රන්ථ ඕන තරම් තිබුණා ඍග්වේදේ. හැබැයි වංශ කතා තිබුණාද? නැහැ. එතකොට මේ වංශ කතා ලිව්වේ එකම රට ලෝකේ අද නෙමේ අවුරුදු 2000කට පෙර උත්තරාන්තරයේ ලියලා තියෙන බුදුහාමුදුරන්ටත් පෙර හා බුදුහාමුදුරන්ගේ කාලයට සමගාමීව ඒ කිට්ටුව. මේ වංශ කතා ලිව්ව එකම රට එකම පුද්ගලයෝ මේ හෙළයේ පුද්ගලයෝ. හෙළ ලිව්ව ඇති. මෙන්න කවුරුවත් වංශ කතාක ඔයාලා ලෝකෙ ලියලා නැහැ. ඒ වගේම පස්සේ කාලෙක කඩේ පොත් ලිව්වෙත් වංශ කතා ලිව්වෙත් ඔක්කොම හෙළ ලිව්ව ඇති. මට හරි ආසාවක් හිතෙනවා වෙලාවක් නැතිව මේ මහාවංශ පොත ටික ටික කියවලා බලනකොට කියවලා ඉතින් බලන්න ඒක තියෙන්නේ මාගේ භාෂාවේ. ඒකයි වැඩි. අරිම මේ අර මේ අපේ සිව්හෙළය ගැන හොඳ හැඳින්වීමක් දීලා තියෙන ඔබ වහන්සේ අර සඳහන් කරා වගේම මහාවංශයේ ඇත්තටම මේ ඔබ වහන්සේට තව තවත් දීර්ඝායුෂ මේ ප්‍රාර්ථනා කරමි. මෙවැනි අපට දහම් ඇස පාදලා දෙන්න තව තවත් ඔබ වහන්සේ දීර්ඝායුෂම වළඳත්තා කියලා ප්‍රාර්ථනා කරමි. හොඳයි එහෙනම්.